මේක ලෝකේ හොඳම අයවැය නෙවෙයි. හැබැයි අමාරුම වෙලාවක ඉදිරිපත් කරපු හොඳ අයවැයක් විදිහට මම මේ අයවැය දිහා බලන්න කැමතියි. ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන්ට මම සුබ පතනවා එතුමන්ගේ දේශපාලන ජීවිතේ මංගල අයවැය වෙනුවෙන්. මේ හා බැඳිච්ච අපි කතා කරන මේ රටේ ජාතික ආර්ථික පුනරුදය හා සම්බන්ධ කාරණාවට මම වෙන ප්‍රවේශයකින් එන්න හදන්නේ. අපි ගරු සභාපතිතුමනි මේ දවස්වල ඉතාම දීර්ඝ ලෙස කතා කරනවා අපි නිදහසෙන් අවුරුදු 70 ගානයි අපි මොනවද කළේ සුද්ධ හිටියානම් හොඳයි. මම දැක්කා එංගලන්ත එක්ක T20 මැච් එක දවසේ පෝස්ට් එකක් දාලා තියෙනවා මුන්ට ගහන්න ඕන 48 දී අපිව දාලා ගියාට කියලා. ඇත්තටම නිදහසෙන් පස්සේ මේ රටට මොකද උනේ? නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 5යි ගරු සභාපතිතුමනි 953 හරතාලය මරණ 11යි මුළු ශ්‍රම බලකායම මහපාරේ. නිදහස් ශ්‍රී ලංකාවට යන්තම් අවුරුදු 23 සම්පූර්ණ වෙනවා 971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආණ්ඩුව කියනවා කැරලිකරුව 3000යි මලේ කියලා JVP කියනවා 5000කට වැඩි කියලා 5000කට ආසන්න පිරිසක් මිය ගියා 18000ක් විතර අත්අඩංගුවටපත් වෙනවා රෝහණ විජේවීර ඇතුළු 390 දෙනෙක් කිරේ යනවා නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 23යි යන්තමින් නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 32 සම්පූර්ණ වෙනවා 80 ජූලි වර්ජණය රුපියල් 10යි ඉල්ලුවේ JR ජයවර්ධනගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව 40356 දිනක් ගෙදර යවල ප්‍රශ්නේ ඉවර කරන්නේ මහපාරේ සිද්ධ වෙච්ච අහිංසක කම්කරුවෙකුගේ මරණයක් දෙක්ක. මේ ගෙදර ගිය 40356 දිනෙන් 6 දින අතරින් සැලකීතු පිරිසක් සදාකාලික මානසික රෝගීන් බවට පත් වෙනවා 52 දිනක් තමන්ගේ ජීවිතේ නැති කර ගන්නවා තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න බැරුව. නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 35 වෙනකොට 83 කළු ජූලිය යාපනයේ ගුරුනගරවල හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය මත පදනම්ව මේ මුළු රටම ගිනිගන්නවා. එවක ආණ්ඩුවේ දේශපාලන මැරයෝ ජාතිවාදී අරගලයකට නායකත්වයේ ලබා දෙනවා. ආණ්ඩුවේ නිල වාර්තාවල හැටියට 3000කට වැඩි පිරිසක් මැරුණා. විශාල පිරිසක් මේ රට දාලා ගියා. රුපියල් වලින් තවම ගණනය කළ නැති තරමේ දෙවන්ත දේපල හානියක් සිද්ධ වුණා නිදහස් ශ්‍රී ලංකාවට එතකොට අවුරුදු 35යි. නිදහස් ශ්‍රී ලංකාවට යන්තම් අවුරුදු 39 සම්පූර්ණ වෙනකොට 987 JR ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවත් එකතු වෙලා ඉන්දු ලංකා ගිවිසුම හදනවා. ගිවිසුමට විරුද්ධව නැවත මුළු රටම පාරේ ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධිට කොළඹදී තුවක්කුවෙන් ගහනවා. ඒ වගේම බරපතල ප්‍රශ්න ගණනාවක් සිද්ධ වෙනවා. ඉන්දියන් සාමසාධක හමුදාවත් ලංකාවට ඇවිල්ලායි කතන්දර ඉවර වෙන්නේ. නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 40යි 988 89. අද අනුර කුමාර සහෝදරයා මේ වෙලාවේ සභාව වෙන්නේ නැහැ. ජවිපේ අපිට මතක් වෙන තැන මුළු රටම ගිනි ගන්නවා 60000කට වඩා මැරෙනවා. දේපල හානිය මන් දන්නේ නැහැ ගණනය කරලාද කියන්න. මම දැක්කේ ඉස්කෝලේ 3 වසරේ ළමෙක් විදියට මගේ ගේ එහා පැත්තේ කළු ගඟේ පාවෙච්ච මල කඳන් විතරයි. මේ සියල්ල සමග අපේක්ෂා බංගත්වයට මේ රට පත් වුණා. ඒ විතරක් නෙවෙයි මේ සමස්සේ මැද්දේ කොටි ත්‍රස්තවාදී අවුරුදු 30ක් අපිට ගහනවා. මේ සියල්ල මැද්දේ තමයි මේ රට එන්නේ. උතුරු කොනේ ඉඳලා දකුණු කොනට යනකම් මලගෙවල් පාරක් පාරක් ගානේ මිනිස්සු මැරෙන රටක්. උතුරු කොනේ ඉඳලා මාතර ගොඩපිටියේ ජුම්මා දේවස්ථානයේ ළඟට එනකම් කොටි ගැහුවා. අවුරුදු 30ක ත්‍රස්තවාදයකට අපි මුහුණ දෙනවා. LTT අපිට ගොඩබිමෙන් ගහනවා, මහමුදෙන් ඇවිල්ලා ගහනවා, ඒ විතරක් නෙමෙයි උඩුගුණෙන් ඇවිල්ලා ගහනවා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වුණු ලෝකේ එකම රට තමයි ලංකාව. ඒ තමයි මේ නිදහස් ශ්‍රී ලංකාව සම්බන්ධව අපි දැකපු තත්ත්වය. ජනාධිපතිතුමාගේ අයවැය මම කැමැතිම තැන ව්‍යවසායකත්වයන් සම්බන්ධ මේ රටේ සමාජ විරෝධය පිළිබඳ එතුමා කතා කළා. ව්‍යවසායකයෙක් කියන්නේ ත්‍රස්තවාදියෙක් වගේ තමයි අපේ සමාජයේ මතේ තියෙන්නේ. එතුමා කිව්වා ලංකාවේ ටෙලිඩ්‍රාම එකක් බැලුවත් කඩයක් තියෙනවා නම් කඩේ මුදලාලි ගමේ හතුරෙක්. මේ රටේ ලේඛනගත සාහිත්‍යය මේ වරද කළා.
ලංකාවේ සිනමා සාහිත්‍යයේ මේ වරද කළා ව්‍යවසායකයෙක් ඉන්නවා නම් ඌ හතුරෙක් ඒක තමයි අපි දැකපු තත්වයේ මෙන්න මේ කාරණාව වෙනස් කරන්න ඕන ගරු සභාපතිතුමනි මේ ළඟදි ඉතාම ලස්සන පොතක් ලිව්වා මගේ මිත්‍රයෙක් මිලින්ද රාජපක්ෂ මිලින්දගේ පොතේ නම මුඩුක්ක කොරියාවේ සිට සැම්සන් කොරියාව දක්වා කියලා ඒ පොතේ එක තැනක් මම උපුටා ගන්න කැමතියි මීට වසර 70කට පමණ පෙර කොරියා වාසියාවේ දිලිඳුම රට ලංකාව සිටියේ කොරියාවට බොහෝසේ නිදිරියෙන් මීට සංඛ්‍යාලේකන නාස්තිකල යුතු නොවේ අපේ රටේ මුට්ටු මුඩුක්කු ප්‍රදේශයද හැඳින්වුවේ කොරියාව නමින් ඒ විතරක් නෙමේ ගම්වල අම්මලේ දවස්වල කිව්වලු කවුද ඔය කොරියාවට ගෑනු දෙන්න කියලා Tamange දුවව දීග දෙනකොට අද කොහෙද කොරියාව ඉන්නේ අපි අධ්‍යයනය කළාද ජෙනරල් පාක් චුන් කොරියාව ගොඩනගන්නේ සැම්සන් සමාගමක එකතු වෙලා LG සමාගම සමග එකතු වෙලා කොරියාවේ හුන්ඩායි සමාගමක එකතු වෙලා අද සැම්සන් සමාගම වැටිලා තියෙන්නේ ඒ මේ මොහොත වෙන විටත් කොරියාවේ සමස්ත ආර්ථිකයෙන් GDP එකෙන් 20.3ක් නියෝජනය කරන්න ගරු සභාපතිතුමනි සැම්සන් සමාගම අසල්ලස් ඉන්දියාව අද අගමැති මෝදිගේ ඉන්දියාවේ ආර්ථිකයේ මෙහෙවන්නේ ගෞතම් අදානිලා රතන් තාටලා අම්බානිලා පහුගිය බ්‍රහස්පතින්දා මුම්බායි නුවර තිබුණු ආර්ථික සමුලුවකදී ගෞතම් අදානි හරි ලස්සන කතාවක් කරලා ඔහු කියනවා 2050ට පෙර ඉන්දියාවේ සමස්ත ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට අපි ඔසවා තැබිය යුතුයි ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ විදිහට අපි උදව් කරන්න ලෑස්ති කියලා. නමුත් අපි පුද්ගලික ව්‍යවසායකත්වයේ පිළිගන්න ලෑස්ති නැහැ. පෞද්ගලික ව්‍යවසායකත්වයන් පිළිබඳ අපිට තියෙන වෛරයක්. අපි ඒ දිහා බලන්නේ වෛරයෙන්, ඒ ගැන හිතන්නේ වෛරයෙන්, ඒ ගැන කතා කරන්නේ වෛරයෙන් මෙන්න මේ ප්‍රශ්නය කඩිනමින් මේ සමාජයේ විසඳා ගත යුතුයි ඒ නිසයි රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාගේ කතාවේ මම කැමැතිම තැන විදිහට මම අර උපුටා ගැනීම සිද්ධ කරනු ලැබුවේ ගරු සභාපතිතුමනි හැබැයි අපි එක තැනකදී ගමේ ග්‍රාමීය මට්ටමේදී ව්‍යවසායකින් නිර්මාණය කරන්න ආණ්ඩු මුදල් වියදම් කරද්දී අපි අත්පුඩි ගහනවා හැබැයි ඒ ග්‍රාමීය අහිංසක ව්‍යවසායකයා එතනින් එහාට ගොඩනගෙනවා නම් අපි ආයක තරහයි මම කියන්නේ ගමේ සමෘද්ධි ලාභියාට කුකුළු පැටව බෙදලා විතරක් රට කාර්තිකයක් හදන්න බෑ කියලා අපි තේරුම් ගත යුතු තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නවා ඒ තමයි මේ ගැන මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ ගරු සභාපතිතුමනි අපි ඇත්ත නිදහස් වෙළඳපළ ආර්ථිකයකට කඩිනමින් යා යුතුයි අදත් මේ සභාවීට විරුද්ධ මතයන් කිහිපයක් කතා කරනවා මම අහගෙන හිටියා ලංකාවේ ආර්ථිකය ආණ්ඩුවේ ආදායමට වඩා වියදම් වැඩිවීම පටන් ගත්තේ ගරු සභාපතිතුමනි 1828 දී සුද්දගේ කාලේ ඉංග්‍රීසි ආණ්ඩුව කෝල්බ්‍රුක් කොමිසම පත් කරලා එවන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න 1833 දී අදින් අවුරුදු 189 කට පෙරයි ලංකාව නිදහස් වෙළඳපළ ආර්ථිකයකට යා යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වෙන්නේ නමුත් මේ කිසි දෙයක් ගැන අපිට නිවැරදි කියවීමක් නැහැ. කෝල්බ්‍රුක් දේශපාලන ප්‍රතිසංස්කරණයකට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණයක් කියන එකවත් අපි ඉස්කෝලේ පොත්වලවත් කියවලා නැහැ. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ගැන ඉස්කෝලේ ළමයෙක්ගෙන් ඇහුවොත් ව්‍යවසායදායක සභාවක් හැදුවා සමාජිකයෙක් 15යි 9ක් නිරලත් 6ක් නිනලොලත් යුරෝපියන් 3යි සිංහල 1යි ද්‍රවිඩ 1යි බර්ග 1යි ඔන්නේ සංවිතිය විතරයි අපි ඔළුවේ තියෙන්නේ මේ මම අද පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහිල්ලා කෝල්බ්‍රුක් කොමිසම් සභාවේ මේ මූලික ඔරිජිනල් රිපෝට් එක අරගෙනත් කියවලා බැලුවා ඉතාම බරපතල විදිහට නිදහස් වෙළඳපළ ආර්ථිකයක් පිළිබඳව තමයි එතනදි කතා කරලා තියෙන්නේ මේ වෙළඳපළ ආර්ථිකයක් වෙනුවෙන් අපි ඉතාම සත්භාවයෙන් මේ වෙනුවෙන් සමාජයක් විදියට නිර්මාණය කරගන්නා මතය ඉතාම වැදගත් කියන එක තමයි මම මේ උත්තරීතර සභාවට යෝජනා කරන්නේ. ගරු සභාපතිතුමනි ඊළඟ වැදගත්ම තැන වෙළඳපළ ආර්ථිකය ගැන කතා කරද්දී ඒ ගැන ප්‍රශ්න කරන්නන් විසින් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. වෙළඳපළ ආර්ථික ක්‍රමයකදී ඊට දායක වෙන්න බැරි ඊට ඇතුළු වෙන්න බැරි අයට මොකද වෙන්නේ? අන්න ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ
මේ තරඟකාරී තරඟකාරී වෙළඳපළ ආර්ථිකයේ ආර්ථිකයට ඇතුල් වෙන්න බැරි කණ්ඩායම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. එතනදී ඉන්න පුළුවන් කාත් කවුරුවක් නැති අහිංසක වයෝවෘද වැඩිහිටියන්. එතන ඉන්න පුළුවන් තාත්තා ආබාධිතෙක් වෙච්ච නැත්නම් විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයෙක් ගෘහමූලිකත්වයේ දරන පවුලක් අපිට ඒ අය බලා ගන්න වෙයි. ඒ වගේම ජීවනෝපායකකට සම්බන්ධ වෙන්න බැරි සදාකාලික රෝගාබාධ තත්ත්වයන් තියෙන අය ඉන්න පුළුවන්. මෙන්න මේ විදිය මේ පමණක් නෙවෙයි තව විශේෂ කණ්ඩායම් සිටි හැකි ඒ අය රැක බලා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් වුමනා කරනවා ඒ තමයි ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ මම මගේ කතාව අවසන් කරන්න හදන්නේ ගරු සභාපතිතුමනි මගේ කලුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බිල අවුරුද්දකට මිලියන 1602යි මගේ කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 321077000ක් සමෘද්ධි ලාභීන් මගේ යෝජනාව තමයි ආණ්ඩුව ජීවනෝපාය සහනාධාරයක් දෙන්නවා නම් දෙන දවසේම සාධාරණ එක්සිට් එකක් යම් අවසාන දිනයක් අවසානයක් පිළිබඳ සාධාරණ වැඩපිළිවෙලක් ඒ අයට යෝජනා කළ යුතුයි රටෙන් භාගයකට විතර සමෘද්ධිය දීලා මේ රට හදන්නට නම් බෑ මම යෝජනා කරන්නේ ඒ එක්සිට් එකට වටිනාකමක් තියෙනවා සමෘද්ධියෙන් නැත්නම් දිලිඳු භාවයෙන් ඉවත්ව යන්නේ යම් පවුලක්ද ඒ අයට අඩුපොලියට ණයක් දෙන බැංකු ක්‍රමයක් හරි නැත්නම් ඒ අයට කිසියම් විශේෂිත පිළිගැනීමක් ලැබෙන ක්‍රමයක් හරි අපි නිර්මාණය කරගත යුතුයි අවසාන වශයෙන් මම කියන්නේ මම එවන්නක් යෝජනා කරන්නේ අපි විසින් දිරිමත් කළ යුත්තේ දරිද්‍රතාවෙන් මෙපිටට පැමිණීම මිස දරිද්‍රතාවයේ සදාකාලිකව රැඳී ඉන්නේ නෙවෙයි අවසාන තප්පර 30 ගරු සභාපතිතුමනි ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අද එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච දවස මට එතුමාවත් සිහිපත් වෙනවා එතුමා රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල දුන්නාම අපි ඒ සඳහා යම් කණ්ඩායමක් තෝරාපත් කරගත් අවස්ථාවකදී රස්සාව දුන්න සමහර ළමයි වැඩට ගිහිල්ලා නැහැ මම ඒ හැම ගේකටම ගිහිල්ලා ඇහුවා ඇයි රස්සාවට ගියේ නැත්තේ කියලා මන්ත්‍රීතුමා මම රස්සාවට ගියොත් අම්මගේ සමෘද්ධිය නැති වෙනවා කිව්වා මෙන්න මේ උත්තරේ දිහා අපි ගැඹුරින් කල්පනා කරමු කියලා මම මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා බොහොම ස්තුතියි ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මීළඟට එම්